ආතන පිළිගන්නවා TC5 තත් අලුත්න පිඩියකට ඇවෙන්ජස් එන්ගේම් ඉවරන පස ගොඩත්තනෙක් ආහන ප්‍රශ්න තමයි ඇවෙන්ජස් ඉවරද ඇවෙන්ජස් ඉවරද ඇවෙන්ජස් ඉවරද කියන එක ඇත්තරම ඇවෙන්ජස් එන්ගේම්ෙන් පස ඇවෙන්ජස් ෆිල්ම් එන්නේ ඇවෙන්ජස් ඉවරද ඉතින් අදයකට උත්තර හොයන්නමු TC5 ෆිල්ම් ස්ටෝරි අමරිකා සිවිල් වෝගෙන් පටන් ගත්ත ප්‍රේස් 3 එක ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් එකෙන් පස්සේ ඉවර වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේම අයර්න් මෑන් පළවෙනි ෆිල්මෙන් පටන් ගත්ත ඉන්ෆිනිටි සාගා එක ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් එකෙන් ඉවර වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නක් තමයි මේකෙ හින්දා ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් එකෙන් පස්සේ මාර්වල් ෆිල්ම්ස් එන්නේ නැද්ද කියන එක. ඉතින් ඇත්තටම මෙතනදී වෙන්නේ ඔබන මතය ඇති අපි කලින් කතා කරා ප්‍රේස් 1 එක ගැන. ඉතින් මෙතනදී වෙන්නේ ප්‍රේස් 3 එක ඉවර වෙන එක. ඉතින් අපි ප්‍රේස් 2 එක ප්‍රේස් 3 එක ගැන එක්ස්ප්ලেইন වීඩියෝ එක පස්සේ කතා කරමු. ඉතින් මම අද හිතුවා මේ ප්‍රේස් 4 එකේ එන්න දෙන ෆිල්ම්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් මාවල් ප්‍රේස් 4 එකේ එන්න තියෙන ෆිල්ම්ස් ගැන හරියටම තාම නොමිනේට් කරලා නැහැ. හැබැයි ඔයගොල්ලන් දන්න මේ වෙනවා D23 කොමික් කෝන් එක තියෙනවා අගෝස්තු මාසෙ. ඉතින් එතනදී අපිට මාවල් ප්‍රේස් 4 එකේ එන්න තියෙන හරි ෆිල්ම්ස් ගැන බලා ගන්න පුළුවන් නේ. හැබැයි මේ වෙනකොට ඩිස්නි සමාගම විසින් චිත්‍රපටි මාවල් චිත්‍රපටි 8ක් රිලීස් වෙන ඩේට් 8ක් රිලීස් කරලා තියෙනවා. ඒ වගේම තාමත් චිත්‍රපටි 6ක කන්ෆර්ම් කරලා තියෙනවා ප්‍රේස් 4 එකේ එනවා කියලා. ඒ චිත්‍රපටි 6 තමයි Black Widow, Black Panther 2, Doctor Strange 2, Eternals, Shang-Chi, ඒ වගේම Guardian of Galaxy 3. ඉතින් මාර්වල් ප්‍රේස් 4 එක ආරම්භ වෙන්නේ Black Widow ෆිල්ම් එකේ. ඉතින් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නක් තමයි Avengers Endgame එකේදී මැරිච්ච Black Widowගේ ෆිල්ම් එකක් එන්නේ කොහොමද කියලා. ඉතින් ඔබට මතක ඇති Avengers පළවෙනි ෆිල්ම් එකේ Hawkeye Black Widowෙන් කතා වෙන Blue Pets වල තිබ්බ මිෂන් එකක් ගැන. ඉතින් අපිට මේ Black Widow ෆිල්ම් රූගත කිරීම කරන්නේ මේ Blue Pets කියන තැන. ඉතින් අපිට හිතන්න පුළුවන් අපිට Black Widow ෆිල්ම් එකේ බලා ගන්න පුළුවන් එන්නේ මේ මිෂන් එක. ඒ වගේම අපිට අනිවාර්යයෙන්ම Black Widow ෆිල්ම් එකේ Hawkeye වත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ Black Widow ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ ඔස්ට්‍රේලියානු ජාතික කේට් ස්කොට්ලන්ඩ් විසින්. ඒ වගේම Black Widow නැත්නම් නටාෂා විදිහට රංගන දායකයන් සුපුරුපරිදි ස්කාල් ජොහන්සන්. ඉතින් මේ Black Widow ෆිල්ම් එකේ ෂූටින් සර තියෙන ලීක්ඩ් වීඩියෝස් වල අපිට බලන්න පුළුවන් ෆ්ලොරෙන්සෙත් ඉන්නවා. ඒ වගේම මට හිතෙන්නේ රංගනේ දාගෙන යෙලෝනා බිලෝවා විදියට. ඉතින් අනාගත Black Widow අපිට යෙලෝනා තුරින් අරන් යයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන ලීක් වෙච්ච ෆොටෝස් වල බලන්න පුළුවන් Black Widowගේ විලන් ගැන. ඒ තමයි Task Master. ඉතින් අපිට ප්‍රේස් 4 එකේ පළවෙනි විලන් විදියට Task Master බලා ගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේම පුටා පේස් වල Black Widowගේ Hawkeye දීප මිෂන් එක අපිට මේ ෆිල්ම් එකේ පාදක කරගත්තා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ප්‍රේස් 4 එකේ එන්න තියෙන තවත් ෆිල්ම් එක තමයි Doctor Strange 2 ගැන්. ඉතින් ඔයගොල්ලන් දන්නවා Avengers Infinity එකේ මේන් බ්‍රේන් එකක් වෙච්ච Doctor Strange කී Doctor Strange. ඉතින් Doctor Strange 2 එකේ විලන් විදියට රූමර්ස් යන්නේ Nightmare කියන විලන්ව අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු මේ Doctor Strange ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් Marvel ප්‍රේස් 4 එකේ කන්ෆර්ම් කරන්නේ තව ෆිල්ම් එකක් තමයි නැත්නම් අලුත්ම සුපර් හීරෝ කෙනෙක් තමයි Shang-Chi කියන්නේ. ඉතින් මාස්ටර් ඔෆ් කුන් ෆූ කියලා තමයි Shang-Chi හඳුන්වන්නේ. ඉතින් මාවල් සිනමාවේ පළවෙනි ආසියානු වීරයා විදිහට අපි Shang-Chiව බලා ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද නැහැ මාවල් කොමික්ස් වල ලංකාවේ චරිත කිහිපයක් ඉන්නවා කියලා. ඉතින් මේ Shang-Chi චරිතයට අපිට ලුන්නි ලින්න මේවන නොමිනේට් කරලා තිනවා. ඉතින් අපිට කුන් ෆූ අත්දැකීමක් මේ Shang-Chi ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් Marvel ප්‍රේස් 4 එකේ ඊළඟට එන්න තියෙන ෆිල්ම් එක තමයි Guardian of Galaxy 3 කියන්නේ. ඉතින් ඔයගොල්ලන් Avengers Endgame බලන නම් දකින්න ඇති Guardian of Galaxy team එකට Thor එකතු කරනවා. ඉතින් ඔයගොල්ලන් මතක ඇති Guardian of Galaxy 2 එකේ credit scene එක. අපිට අන්තිමට පෙන්නනවා Adam Warlock හදනවා. Capable of destroying the Guardians of the Galaxy. I think I should call him Adam. ඉතින් මේ Thor මේ Guardian of Galaxy team එකට එකතු කරන්න හේතුව මම හිතන්නේ මේ Adam Warlock කියන චරිතය Guardian of Galaxy 3 එකට එකතු කරන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Adam Warlock කියන්නේ ඉතා ප්‍රබල cosmic ජීවියෙක්. ඉතින් ඒ වගේ ජීවියෙක්ට සටන් කරන්න Thor කියන චරිතය උද Guardian of Galaxy team එකට එකතු කරේ. ඒ වගේම මේ Guardian of Galaxy Volume 3 එක direct කරන්නත්
බාරදිලා තියෙන ජේම්ස් ගන්න. හැබැයි ඔහු මේ වෙනකොට DCගේ Suicide Squad 2 ෆිල්ම් එක ෂූටින්ස් පටන් ගන්න තියෙන හින්දා අපිට Guardian of Galaxy ෆිල්ම් එක බලන්න ටිකක් පරක්කු වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් මාර් ප්‍රේස් ෆෝයගේ බලාගන්න පුළුවන් තවත් ෆිල්ම්යක් තමයි Black Panther 2 කියන්නේ. ඔගල මතකද මම Avengers Endgame movie එකේදී කිව්වා අපිට Avengers Black Panther 2 එකේදී Neymar කියන චරිතය බලාගන්න පුළුවන් ඒක ඉතින් මම තාමත් හිතනවා අපිට Neymar කියන චරිතයේ ආරම්භයක් මේ Black Panther 2 ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම press for game තාත් ෆිල්ම් එක තමයි Eternals කියන්නේ. ඉතින් මේ Eternals ෆිල්ම් එකට Angelina Jolie එකතු වෙනවා කියලා මම උනට කියලා දිනවා. ඉතින් Eternals ගැන මේ Marvel සිනමාවේ ඉන්න බලවත්ම ජීවින් කොටාසක්. ඉතින් තේනෝස්ගේ අම්මයි තාත්තත් මේ ඉටර්නස් කියන ජීවින් කොටාසේ අයිතිය කට්ටිය. ඉතින් අපිට තේනෝස්ගේ අම්මයි තාත්තත් මේ ෆිල්ම් එකේදී බලාගන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඒ වගේම තේනෝස්ගේ තරුණ ජීවිතේ අපිට මේ ෆිල්ම් එකේදී බලාගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ඉටර්නස් කියන ෆිල්ම් එක ආවට පස්සේ අපිට මාවල් සිනමාව තවත් බලවන්ත විශ්වයක් වෙයි කියලා අපි හිතන්න පුළුවන්. කලින් කිව්වා මේ රිලීස් කරපු දවස් 8ට තාමත් නොමිනේට් කරලා තියෙන ෆිල්ම්ස් 6ක් විතරයි කියලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වෙනකොට Fantastic Four චරිතය Marvel එකට එකතු වුණා. ඉතින් Marvel එක මේ Marvel සමාගම විසින් නිකුත් කරන රීබූට් Fantastic Four ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න මේ වෙනකොට Ant-Man ෆිල්ම් එක ඩිරෙක්ටර්ට බාර දීලා තියෙනවා. ඉතින් මං හිතන 2022 ඉදී අපිට මේ Fantastic Four රීබූට් ෆිල්ම් එක බලාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඉතුරුලා තියෙන අනිත් දවසට මං හිතන්නේ ගොඩක් දුරට කැප්ටන් මාර්වල් දෙවෙනි චිත්‍රපටය තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතයිද අපිට කැප්ටන් මාර්වල් පරිණි ෆිල්ම් එකේ ක්‍රී ස්කල් ජීවින් ගැන පොඩි හැඳින්වීමක් දුන්නා. ඉතින් මේ ක්‍රියන් ස්කල් ජීවින්ගේ යුද්ධයක් අපිට කැප්ටන් මාර්වල් දෙවෙනි චිත්‍රපටයේදී බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කැප්ටන් මාර්වල් මේ විශ්ව බේරගන්න හැටි අපිට කැප්ටන් මාර්වල් දෙවෙනි චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ? ඔබට මේක ගැන තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලට කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ආස නම් කැමති නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ details දැනගන්න අපේ FB page එක like එකක් දාන්න, මේ වීඩියෝ වගේ තවත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝකින් ඉක්මනටම හම්බෙමු.